එතකොට ඇත්තට මේ තත්ත්වය පේගින් පේගින් කිලෝ එක රුපියල් 550 මේ කියන්නේ සුපර්මාර්කට් සාමාන්‍ය එළිය තැන්වල ඊට වැඩියි. කන්න බොන්නවත් මොනවත් මේ වෙලාවේ ඇත්තටම හරිම අපාදේ ඉඳලා පරිභෝග අධිකාරි දැඩිව මැදිහත් වෙන්න වෙන වෙලාවක් තමයි මේක. මිනිස්සු එක බේරෙන්නේ අන්න ඒක වෙන නැහැ අපිට වෙන පරිභෝගික සේවා අයින් කරලා ඒක තමයි දීලෝගේ දී වෙන්නේ. මොකද මිනිස්සුන්ගේ දැන් මේ දවස්වල ලොකුට කතා වෙනවා දැන් මේ ඔක්කොම මේවත් හරි විරෝධ රට ගස් මගියා විදිහට ගස් දැන් මේ වෙනකොට සමස්ත විරෝධ කර්මාන්තයන් ඔවාන සේවාවේ ගුණාන්භාවයක් නිසා මගියා දුක්විඳින්නේ පරතර අපි විරෝධ රටෙන් බිමට බැස්සට පස්සේ මේ කියන සියලුම මේ වලට අපි මුහුණ දෙනවානේ. හරි ඒකයි පාරිභෝගිකයි. හරි ඊට දැන් විරෝධ රටේ තියෙන අසාධාරණ බලන්න රුපියල් 150යි 120යි දුවනවර ඇප්දා. ඕනේ 150යි පළවෙනි කිලෝමීටර දෙවෙනි 120යි. පළවෙනි කිලෝමීටර 120යි දෙවෙනි 100යි. තාපක තාවකට කියන පළවෙනි එක 100යි දෙවෙනි එකත් 100යි. දැන් බලන්න මගේ දීවිල්ල 100යි 90යි අපි කරා. 90යි 80යි දුනායි තමයි. ඒතර පාරිභෝගික අධිකාරියේ මේ ධාතු ප්‍රදර්ශනය කරන්න කියන නීතිය දීලා. ධාතු ප්‍රදර්ශනය කරන්න. ඒක ඕනම භාණ්ඩයක මිල දෝෂ කඩේ ඕනම තැනක භාණ්ඩේ මිල ප්‍රදර්ශනය කරනවා. මේ නීති පොත්වල තියෙනවා මිල ප්‍රදර්ශනය කළා නම් ධාතු පාලනය වෙනවා සමාජීය පාලනය. මේ ධාතු ප්‍රදර්ශනය කිරීමකින් කරන්න පුළුවන්. මේකේ අනපනක් කියලා නැත්තම් අනපන සංශෝධනය කරන්න මහලුකු දෙයක් නෙමෙයි මේ වයින්නේ පාදුවෝයක රකින්න. මගිය රකින්න. හරි දැන් අපි යනවා ජාතික ප්‍රවාහන කොමිසමේ 50 සංශෝධනේ අපි දන්නවා දැන් කැබිනට් දාලා ඒක රීබවුන්ඩ් දෙනවා. හරි මේක ගන්න ඉතින් පොරිම ගාන යන්නේ ඉතින් මේ ගෑස් මිල අඩුවීමත් එක්ක අපි තීරණය කරා ප්ලේන්ටිවල කිරිතේවල මිල පාලනයක් උපරිම සිල්ලර මිලක් දාන්න කියලා. ඒ තමයි රුපියල් 30ට ප්ලේන්ටියකුත් ඒ වගේම කිරිතේක රුපියල් 100ටත්. මොකද අපි ඒ සඳහා අද පාරිභෝගික සාකච්ඡා කරා. දැන් අපි ඒ සම්බන්ධව අදාළ ඇමතිවරයාට අපි ලිඛිත ඉල්ලීමක් කරනවා ඒ සම්බන්ධව පාරිභෝගික අධිකාරියත් මැදිහත්වලා වහාමේ උපරිම සිල්ලර මිල ගැසට් කරන්න කියන එක. මොකද මේ වෙලාවේ මිනිස්සු ඉන්නේ බඩ ගින්නේ. මිනිස්සුන්ට 3 වේලක් අහිමි වෙලා තිබෙන්නේ. 160ක්ට කුසගින්න නිවන්න පුළුවන් ආහාරයක් තමයි ප්ලේන්ටියයි කිරිකෝප්පයයි. ඉතින් ඒ නිසා අපි අපේ ආපනශාලාවෙම ඉල්ලන ඉතම ගෞරවනීය සේවයක් කරන මෙරට ආහාර පාන සැපීම ඒ නිසා මේ වෙලාවේ තමන්ගේ ලාභය මදක් පසකලා මේ වෙලාවේ මේ මිනිස්සු බඩකින්නේ ඉන්නේ පාරිභෝගික ජනතාව පාරිභෝගිකයන් තමයි ජීවත් වෙන්නේ හෝටල් කර්මාන්තය ඒ නිසා ඔහුට මේ වෙලාවේ පිපාසය නිවා ගන්න ට්‍රේන්ටියත් කිරිකෝප්පයත් මේ මිලට අනිවාර්යයෙන් ලබා දෙන්න ඒ සඳහා පාරිභෝගිකාරිය ලංකා පුරා ක්‍රියාත්මක කර ගැසට් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා කියන එක උණුසුම මේ වුණා ඒ සඳහා අපි ඇමතිවරයා දැනුවත් කරනවා මොකද මේ වෙලාවේ මේ කෝලි කුට්ටු ගෙඩිය මේ කැසල් ගෙඩිය පෝෂණය අඩුවම මිදලින් ගන්න පුළුවන් දෙයක් තමයි කෙහෙල් ගෙඩිය. විශේෂයෙන්ම මේ බාලමාව ළමයින්ට ඒ වගේ වැඩිමහල්ලාට මේ සෑම කෙනෙකුටම මේ අතුරුපසක් හැටියට පළතුරක් හැටියට ගන්න කියලා තියෙනවා කෙසෙල් ගෙඩියක්. දවසක් පෑයම් 200ක් පළතුරු ගන්න කියලා තියෙනවා පුද්ගල ශරීරයකට. ඒතර මේ කෙහෙල් ගෙඩියක් අදින රුපියල් 50. මේ කිලෝයක් රුපියල් 450යි 600 අතර තියෙන්නේ. ඒතර මෙහෙම මේ මිල ගණන් වැඩි වෙන්නේ කොහොමද? මිනිස්සු කොහොමද පෝෂණ සපුරගන්නේ? ඒ නිසා තමයි අද කෙහෙල් ගෙඩියක් කෑමේ අයිතියත් අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා ආපනශාලාවේ මෙහෙට අපිට තීරණය කරනවා ප්ලේන්ටියක් රුපියල් 30ටත් කිරිතේක රුපියල් 100ක් දෙන්න. ඒ සඳහා අවශ්‍ය වන නෛතික ක්‍රියාමාර්ගන් දෙන පාරිභෝගික අධිකාරියත් අපි සම්බන්ධව උන් දැනුවත් කරා. විශේෂ බාර ඇමතිවරයා හතර අපි මෙසල ගැසට් එකක් ගන්න අපි ඉල්ලනවා. මොකද මේ වෙලාවේ කොමුඩු කිලෝ එකක් රුපියල් 350යි. අන්නාසි ගෙඩිය රුපියල් 700යි. අද කතරගම දේවාලේ අපි ඉපදිලා ගියා. අද දෙවියන්ට තියන්න තියෙන පළතුරු වට්ටිය තනිකර බම්බලෝසි ඇති මේ නිකන් පළතුරු. සුමද ආග්‍රහණය කරන දෙවියන්ට. ඒතරේ මේ පළතුරු යන විදියක් නෑ. අධික මිල ගණන් යන්නද? කොහොමද මේ මිල ගණන් වැඩි වුනේ? අද පොදු වැසිකිලි ගාවතු රුපියල් 20ෙන්ද රුපියල් 30 දක්වා වැඩි වුණා. ඒතර ඒකට සමාජ ආරක්ෂණ බද්ද කොහොමද ඇතුළත් වුනේ? කොහොමද මේ අසාධාරණ මිනිසුන්ගේ මිල මුදල් මේ කරන්නේ? ඒ නිසා කරුණා කරලා පිල්ලනවා මිනිසුන්ගේ තුන් වේල කන්න පුළුවන් ආකාර වැඩි පිල්ලක් හදන්න. ඒකම අනිකු සේවාවන් වල අසීමිත මිල ගණන් වැඩි කරලා තිනවා. ඒව වහම සොය බලන්න. ඒ නිසා තමයි අද කෝච්චිය පැනලා කඩුවෙන් ගබලා මිනිස්සු මංකොල්ල ගන්න. අද ගෙවල් ගාන ගිහිල්ලා අද ගෙවල් කඩන බත් මුට්ටි උස්සන් යනවා. මේව මාධ්‍ය සමහර වාර්තා වෙන අඩුයි. අද සිල්ලර කඩ ඒ වගේම කඩවල් සෑහෙන ප්‍රමාණයක් කරලා තිනවා.
ඒ සම්බන්ධ පොලිසි විමර්ශනය කරන ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේ ගැන සොයා බලන්න. මොකද මිනිස්සුන්ට තුන් වෙලා කන්න බෑ. අද මිනිස්සු හොරගම් කරන පොලිසි දිනවා, මිනි මරන පොලිසි දිනවා, පාර යන පාංගිරි උස්සන් දුවනවා, ගෙදර බත් මුට්ටි උස්සන් දුවනවා. ඒ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා වහාම මේ භාණ්ඩ මිල මේ කළුගඩ මාපියා මේ සම්බන්ධ අවධානය යොමු කළ යුතුයි. මිනිස්සුන්ට තුන් වෙලා කාලෙම වාතාවරණ හැදෙන්න ඕනේ. ඒ නිසා පිළිනනවා. ඒ වෙනුවෙන් තමයි අපි ප්ලේන්ටියයි කිරිතේකයි මිල අඩු කරන්න තීරණය කරේ. අපි අද මෙතෙන් ආවේ අපිට විශේෂයෙන්ම බලපාන ගෑස් ප්‍රශ්නයක් තියෙනවා අපේ හොටෙල් වලට. ඇත්තටම මේ වෙනකොට ලිට්‍රෝ ගෑස් සමාගම දෙවෙනි පාරටත් මේ කොරෝනා වසංගතයෙන් පස්සේ ඉතා සාමාන්‍යයෙන් හෝ යම්කිසි මුදලක් අඩු කළා. හැබැයි අනිත් ලාෆ් ගෑස් සමාගම මං හිතන්නේ ලංකාවේ මිනිසුන්ට නෙවෙයිද දන්න මේ ගෑස් විකුණන්න. මොකද මිල අඩු කරන්න ලංකාවේ මිනිසුන්ට පුරවැසියට මේ ගෑස් එක විකුණනවා නම් ලංකාවේ රජයෙන් මේකට හොයලා බලන්න ඕන. ඉතින් මම අහනවා පාරිභෝගික අමතුමාට, ඔබතුමා බයද මේ ලාස් සමාගමේ අයිතිකාරයාට? ඒ නිසා එහෙම බය වෙලා වැඩ කරන්න බැරි නම් කොන්ද ගෙලින් තියන වැඩ කරන්න බැයි නම් ඔබතුමා අයින් වෙලා වෙන ඇමති කෙනෙකුට මේක දෙන්න. හේතුව මොකද? අනිවාර්යෙන් මේ පාරිභෝගික ඔක්කොම එකයි. මොකද මේ සෙල් ගෑස් එකේ මේ ලිට්‍රෝ ගෑස් එකේ එකක්, ලාෆ් ගෑස් එකේ එකක් නෙමෙයිනේ. එක ගෑස් එකනේ තියෙන්නේ. ඒ හින්දා මිල දෙකක් වෙන්න බෑ. එතකොට මිල පාලනයක් නැත්තම් ආණ්ඩුවක් නැහැ කියන එක තමයි අපිට දැන් තියෙන මේ රටේ. ඉතින් කරුණා කළා අද අපි කල්පනා කරොත් එමා අපේ අසෝල සහෝදරයා කිව්වා වගේ මේ පළතුරු ටිකක් හදලා උදේට බ්‍රෙක්ෆාස්ට් එකක් අපිට දෙන්න බෑ හෝටල් එක. සංචාරකයෝ මේ රටට ගෙන්නන්න ඕන, ඩොලර් ටික හොයන්න ඕන කියලා හතර වටින්න බෙරියම් දෙන වෙලාවක හැබැයි අපිට සංචාරකයෙකුට කාමරයක් රුපියල් 5000 දුන්නා, රුපියල් 5000 දෙන්නකොට අපිට බ්‍රෙක්ෆාස්ට් එක දෙන්න බෑ. ඉතින් ඒක නිසා අපි කියනවා මේ විදුලි බිල වැඩි වෙලා, වතුරු බිල වැඩි වෙලා, ගෑස් බිල වැඩි වෙලා අපිට හෝටල් පද්ධතියට ප්‍රධාන වශයෙන් බලපාන මේ අංග තුනම වැඩි වෙලා, අත්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම වැඩි වෙලා තියෙන. ඒ අල්ලපනල්ලේ මේ තියෙන පාරිභෝගික භාණ්ඩත් අතිවිශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. දැන් අපි දැක්ක ඊයේ පෙදා පෙට්‍රල් මිල අඩු කරලා තිනවා. දැන් පෙට්‍රල් මිල නෙවෙයි මේ වෙලාවේ අත්‍තර වශයෙන්ම අපි දකින්නේ සංචාරක ශේත්‍රයේ ඉන්න සහ පාරිභෝගික භාණ්ඩ අඩුව කරන්න නම් අනිවාර්යෙන් ඩීසල් මිල පහළ යන්න ඕන. පහළ යලලා එතකොට තමයි මේ කෙහෙල් ගෙඩි මිල අඩු කරන්න පුළුවන් වෙන්නේ. මේක ඇත්තටම මේක තියෙන මාපියාවක්. ට්‍රාන්ස්පෝර්ට් එකට විශාල වියදමක් යනවා. ඒකට මේ ලංකාවේ සියලුම පාරිභෝගික භාණ්ඩ බිත්තර දැමිල්ල කිකිලි අඩු කරලා නැහැ නේ. හැබැයි බිත්තරේ මිල වැඩි උනේ කොහොමද? එතකොට මේ කෙහෙල් වල බලදාව විනාශ වෙලා, රෝග විනාශ වෙලා නැහැ. හැබැයි මේ ගෙහෙල් ගෙඩිය මිල වැඩි වෙන්නේ, එළවලු ටිකේ මිල වැඩි වෙන්නේ මේ ඩීසල් මිල පාලනය කරන්න නැති නිසා. ඉතින් අපි ඉඳන් කරුණා කළා කියනවා මන්දපෝෂණය වළක්වන්න නම් එකම තියෙන ක්‍රමය තමයි මේ ඩීසල් මිල අඩු කරන්න ඕන. එහෙම නැතුව මේ සංචාරක ශේත්‍රයේ ප්‍රශ්නවත්, මේ රටේ ප්‍රශ්නවත්, මේ මහජනතාවගේ ප්‍රශ්නවත් විසඳන්න බෑ. කරුණා කරලා අපි කියනවා ලාස් ගාස් සමාගමට දැන් ඔබතුමාට පොඩ්ඩක් තේරෙනවා ඇති අපි යම්කිසි විදියකින් හොටෙල් වලින් ගෑස් ටික ටික අයින් කරගෙන යනවා ලාෆ් ගෑස් එක. හැබැයි තව ටික දවසක් යනකොට තවත් ඔබතුමාට තේරෙයි අනිවාර්යෙන් ඉතුරු ටිකත් අපේ සමස්ත ලංකාවේ තියෙන හොටෙල් සහ ආපන ශාලා වලින් අපි ලාස් ගෑස් එක අයින් කරනවා. එතකොට බලාගම ඔබතුමා මොකද්ද කරන්න කියලා. බොහොම ස්තුතියි. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.